පාසටහන් අද අපි පාතබන්න යන්නේ රෝහණ රාජධානියට අයත් එළමල්දෙනිය රාජමහා විහාර භූමියට. මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ එළමල්දෙනිය රාජමහා විහාරය අකුරැස්ස දෙනියාය මාර්ගයේ පිටබැද්දට සිට සැතපුම් 5ක් පමණ දුරින් පිහිටා ඇත. මේ රාජමහා විහාරයේ විශාල අතුපතර විහිදී ගිය ගත් සහිත වන මැද්දෙන් වූ උස් කඳු මුදුනේහි අක්කර 2ක හමාරක පමණ භූමියක මනරම් ගල් තලාවක ලෙනක් තුල ඓතිහාසික විහාර මන්දිරය පිහිටා ඇත. දහාටරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්, සමාධි පිළිම වහන්සේලා දෙනමක්, හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනමක් නිර්මාණය කර ඇති මේ පුණ්‍ය භූමිය ඉතාමත් අලංකාර ස්ථානයක්. රූසගස් අතරින් ඇති පියගැට පෙළ ළඟම ඇති ඝණ්ඨාර කුළුණ ප්‍රෞඩත්වයත් ගෙන එන්නේ විහාරස්ථානයට නගින පඩිපෙළ සමගයි. විහාර මළුව තෙක්ම විහිදී යන ලෙස ගල් අතුරා සාදන ලද පිය ගැටපෙළ එළමල්දෙනිය රාජමහා විහාරයේ ප්‍රෞඩ බව හඬගා කියයි. මුල්ම පිය ගැටපෙළ විහාර දොළ හෙවත් සීත ගඟුලයි. මුවකට සෝදා පිරිසිදු වී සැදැහැවත්තු අසීමිත ගෞරවයකින් හා ශ්‍රද්ධාවකින් නැවත ගමන් කරති. පියගැටපෙළ විහාර මළුව තෙක් විහිදී ඇත. මෙම පියගැටපෙළ අත්වාරු කළු ගලින් නිමවා ඇත.
ආවාසගේ සිට සැතපුම් කාලක් පමණ කන්ද බැස අලංකාර දියපහරක් පසු කර නැවත සැතපුම් කාලක් පමණ පඩිපෙළක් ඔස්සේ කන්ද තරණය කිරීමෙන් ලෙන් විහාරයට ළඟා වීමට පුළුවන්. එතෙන් සිට තවත් මීටර 300ක් පමණ දුරින් චෛත්‍ය පිහිටා ඇති අතර එය අභිනවයෙන් ඉදිකරන ලද්දකි. චෛත්‍ය පිටුපසින් කියවාගත නොහැකි ලෙස අකුරු මැකී ගිය සෙල්ලිපියක් වේ. ලෙන් විහාරයේ සැතපෙන පිළිමයක් හා හිටි පිළිමයද කතරගම හා විෂ්ණු දේව ප්‍රතිමාද පවතිනවා. ලෙන් බිත්තිවල නුවර යුගයේ ලක්ෂණ සහිත සිතුවම් ඇතත් ඒවා එතරම් පැරණි නොවන බව පැහැදිලියි. මෙම ලෙනට පහලින් ඇති කුඩා ප්‍රමාණයේ ලෙන් දෙකක දේව ප්‍රතිමා තැන්පත් කර ඇත. ලෙන් විහාරයක් වන මෙහි දොළොස් රියන් සැතපෙන බුදු පිළිමයක් හා හිටි පිළිම දෙකක් ඇත. මේවා මහනුවර සම්ප්‍රදායේ ප්‍රතිමා ලෙස රෝහණ රාජ්‍ය පාලනයක සද්ධාතිස්ස කුමරු දිගාව ප්‍රදේශයේ වෙසෙමින් මෙම එනමල්දිනේ රාජමහා විහාරය කර වූ බව සඳහන් වේ. සුරලතාදීන් ගහන වූ ඉතා රමණීය සුන්දර වූ මේ වනපෙත පළු මොර වීර අඹදඹ ආදී පළතුරු වලින්ද අනේක විද වූ පුෂ්පයන්ගෙන්ද ගැවසී ගත්තේය. එළමල්දිනේ විහාර භූමිය හරිත විමානයක් බඳුයි. දෙවැන්තව ශාන්තව ඉහළට නැගිය උත්තුංග වෘක්ෂයෝ පරිවාර සේනාව සමග නිසල විරාජමාන වී සෙවන සපයති. සූර්යෝදයත් සමග අවදි වූ කල කුරුළු කෙවිලි නාදය මද නලහා මුසුවි සියලු ගහකොළ සතා සිව්පා වන ගීතයෙන් මුසපත් කරනවා. සුදු පැහැ මල් වලින් ගහන දෙනිය එළ මල් දෙනිය ලෙස විවහාර වූ බව මෙහි සාක්ෂි දරනවා. එළ මල් දිනේ රාජමහා විහාරයේ ඉදිකරවන අතරතුර එක්තරා පුද්ගලයෙක් මේ ස්ථානයට පැමිණ තිබෙනවා. සද්ධාතිස්ස රජු ඔහු කවුරුන් දැයි විමසූ විට පවසා ඇත්තේ තමන් මේ වනාන්තරයේ ආරක්ෂකයා සහ අධිපති පුද්ගලයා බව. මොහු කෙරෙහි පැහැදුණු රජු ලෙන් විහාරය තුළ ඔහුගේ පිළිරුව නිර්මාණය කළ බව ජනප්‍රවාදයේ පැවසෙනවා. මේ ආකාරයට පැමිණ ඇත්තේ රජ්ජුරු බණ්ඩාර බස්නාහිර දෙවියන් බවත් ලෙන් විහාරය තුළ වූ 18 රියන් බුද්ධ ප්‍රතිමාවේ සිරස පිටුපස නෙලා ඇති ප්‍රතිමාව එම දෙවියන්ගේ බවද කියවෙනවා. සද්ධාතිස්ස මහරජා තේජෝ සද්ධාදි කෝපුරේ රාජමහා විහාරඤ්ඤං කාරේය සිදනතෝ පරං යනුවෙන් ලෙන් විහාර පිවිසුම් දරටුවේ සඳහන් කර ඇත. ගලමතු පිට සිත්තන් නිර්මාණය කිරීම තරමක් දුෂ්කර කාර්යයක්. සුන්දර වනාන්තරයක් මැද පිහිටි මෙම පූජනීය ලෙන් විහාරයට රමණීය බවක් එක් කර ඇත්තේ අඳින ලද දර්ශනීය සිතුවම් වලින්. විහාර ලෙන මල් වියනක් ඇති රුවක් මෙන් නෙළුම් මල් මෝස්තරයකින් අලංකාර කර ඇති අපූර්ව විස්තර කළ නොහැකි. විහාරස්ථානයක අංග සම්පූර්ණ බව පසක් කරමින් එම විහාරස්ථානයේ ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් සමන්විතව සකසා ඇත. එළමල්දිනේ රාජමහා විහාරයේ චෛත්‍ය ඉහළ ගල්තලාවක් මත නිර්මාණය කර ඇත. Thank you.
ලෙන් විහාරයේ පිහිටි ගල් පර්වතයේ එක් ස්ථානයක චල උල්පතකි. එහි පස් බිඳුවකුදු නැත. කෙතරම් නියඟයක් පැවතියත් ජලයේ අඩුවක් නොවන බවත් කොපමණ වැස්සත් ඒ උතුරා නොයන බවත් පැවසෙනවා. එළමල් දිනේ රාජමහා විහාරය පූජා භූමියක් බවට අද රජය නම් කර ඇත. එනමල් දිනේ රාජමහා විහාරය සම්බන්ධව සෙල් ලිපියක්ද පැවති බව ජනප්‍රවාදයේ පවතිනවා. චෛත්‍ය අසල ගල්තලාවේ ඇති ලිපිය විනාශ කිරීම සම්බන්ධව තොරතුරු ජනප්‍රවාදයේ පවතී. මෙම විහාරයේ භාරකාරත්වයේ රජු විසින් නවතා ගිය පිරිස දරන ලද අතර අවට ගම්වාසීන් මේ ඉඩම්වල වගා කර ඇත. අස්වැන්න රැගෙන යන විට විහාරයේ භාරකරුවන් එහි කොට සිල්ලා ඇති අතර එය දීමට ප්‍රතික්ෂේප කළ පසු සෙල් ලිපිය පෙන්වෝ විට විහාරයේ මේ බදු කොටස් දීමට සිදු වී ඇත. ඒ නිසා කෝප වූ ගම්වාසීන් මෙම සෙල් ලිපිය විනාශ කළ බව විශ්වාස කරනවා. ලෙන් විහාරයේ මෙන්ම ආවාසකයේද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ස්මාරක වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. පාසටහන් නරඹන ඔබ යන්න මෙම පුණ්‍ය භූමියට විඳින්න පරිසරයේ අසිරිය හා ප්‍රෞඩත්වය. හැක ගන්න පණවෙන් එවන් ඓතිහාසික පුණ්‍ය භූමි හා පරිසරයන් ඉතිරි කරන්න පාසටහන් පමණ එපා හානි කරන්න පරිසරයට. පාසටහන් අපගේ ඉල්ලීමද එයයි. නැවතත් වීඩියෝකින් හමු වෙනතුරු මා සමුගන්නවා පාසටහන් තුලින්. ආයුබෝවන්.